ආයුබෝවන්. ඔබට හිතයිෂි නාලිකාවත් එක්ක ඔබ නිරන්තරයෙන් එකතු වෙලා ඉන්නේ අපේ පලාපල විග්‍රහය කොයි වෙලේ ඔබට ඉදිරිපත් කරනවද කියලා දැන කියා ගන්නට. ඉතින් අපි ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ 2024 නව වර්ෂයට අදාළ ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණාව. ඒ ගැන කතා බහ කරද්දී මේ සඳහා වන ජ්‍යොතිෂ විග්‍රහය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වීම තුළ අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මේ 2024 අප්‍රේල් වල අලුත් අවුරුද්ද තත්කාල කේන්දරයක් කියලා තියෙනවා. අන්න ඒකේ බලපෑමත් මේකට අපි ඇඳා ගන්නට ඕනි. එහෙම නැත්නම් මේ පලාපල විග්‍රහය තවත් සුවිශේෂී නොවන නිසා. ඊට අමතරව මේ ශනිගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන් වසරේ යෙදෙන ග්‍රහණ ග්‍රහ යුද්ධ මේ වසර පුරා සිදු කරන රාශි මාරුයි ඒව ගැනත් අවධානය යොමු කරන්නට වෙනවා. තත්කාලයේ බැලුවොත් එම දශාව කේතු අතුරු දශාව බුද්ධ යුරේනස් කියන ග්‍රහයන් මේෂේ බෙරන්න නැකතේ හතරවෙනි පාදයේ සිකුරු අධිපති උපාධිපති බුද්ධ වෙමින් ඉතින් මේ ආකාරයට මේ ග්‍රහ වෙන නැකත් පාද උපාධිපති නින්න තත්වයන් ඒව ගැනත් හිතන්නට වෙනවා. ආත්මකාරක බුද්ධ අමාත්‍යකාරක රවි මේ ආකාරයට මේ වැනි විග්‍රහයනත් ඔබට දැන කියා ගන්නට වෙනවා. ඒක අමතර මේ ග්‍රහයන්ගේ ස්වභාවයන් දැන් රවි චන්ද්‍ර කුජ ගුරු මිත්‍ර තත්ත්වයන් ඉතින් මේ වගේ මේ ග්‍රහයන් ඉන්න තත්වයන් වල රාශිය තියෙන තත්වය. ඊට අමතරව 22 දීර්ඝානාධිපති 67 නවංශාධිපති කුජ වෙනවා මාර්ග ශනි වෙනවා බාධක බුධ වෙනවා මේ තත්ත්වයනොත් ඊට අමතරව ලග්නයේ ත්‍රිංශාංශකයේ ධනු වෙනවා සප්තාංශකයේ මීන වෙනවා මේ වගේ ආදී තත්ත්වයනොත් මෙවැනි විග්‍රහයන් ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ. අනිත් නාලිකාවලත් එක්ක ඔබට සංසන්දනය කරලා බලන්නට පුළුවන් ඒ ජ්‍යොතිර්වේදින් ඉදිරිපත් කරන ජ්‍යොතිෂ්‍ය විග්‍රහය කොයිතරම් තියෙනවද කියන කාරණය. අපේ නාලිකාවේ විශේෂත්වය ඒකයි. මොකද මේ කියන්නට කතන්දරේ කියන්නට පසුබිම් වෙච්ච ජ්‍යොතිෂ්‍ය විග්‍රහය බොහෝ නාලිකාවල ඔබට අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්වයක ඉඳලා ඔබ ඒ සේවා කටයුතු කරගද්දී ඒවායේ පවතින අඩුලුහුඩුකම් එහෙම නැත්නම් ඔවුන්ට මගහැරෙන දේවල් වැඩි වෙන්නට පුළුවන්. එහෙම මගහැරෙන දේවල් වැඩි වෙන තරමට ඔබ බලාපොරොත්තු වෙන නැකතේ තියෙන කොඩිටි එක ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවේ කොඩිටි එක ඒ ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා ගැනත් අවධානය යොමු නොකළොත් ඊට වග වෙන්නට වෙන්නේ ඔබටමයි. මොකද ඔබනේ ඒ ජ්‍යොතිර්වේදියාව තෝරාගන්නේ කටයුත්තට. ඉතින් අපිව තෝරාගත්තොත් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට ඔබේ ජන්මපත්‍රය අපි එය පරීක්ෂා කර දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඊට අමතරව වාස්තු තත්ත්වය බලා ගන්නට අපිට ආරාධනය කරොත් WhatsApp පණිවිඩයක් විදිහට අපි ඇවිල්ලා ඔබට පරීක්ෂා කර දෙනවා. එහෙනම් අපි බලමු ඔබට අදාළ කොයි විදිහටද බලපෑම තියෙන්නේ කියන කාරණා. කන්‍යා ලග්න හිමි රැකී රක්ෂා තත්ත්වය ගැනයි අපි දැන් බලන්නට මේ සූදානම් වෙන්නේ. විදේශ රැකියා අපේක්ෂිතයන් පීඩාවට පත්වන තත්ත්වයකොයි පවතින්නේ. අපේක්ෂා ඉටුවන තෙක් විශේෂයෙන්ම ඔබගේ ජන්මපත්‍රවල තියෙන ඒ තත්ත්වයන් අනුව කටයුතු කිරීම පිළිවෙත් කිරීම ඉතාමත්ම අවශ්‍ය කාලයක් බවට කියන්නට ඕනි. පසුගාමී වෙච්ච උසස් වීම ඔබට හිමි කරන්නා වූ තත්ත්වයක් පවතිනවා. ආයතන ප්‍රධානීන්ගේ සියුම් පලිගැනීම් මෙතෙක් කල් ක්‍රියාත්මක වුණා. ඔන්නේ සියුම් පලිගැනීම් අවසානය දක්වා ඒ කියන්නේ අවසන් වීමේ තත්ත්වයක් තමයි පවතින්නේ. යහපත් මිතුරන් රැකියා පරිසරයෙන් හමුවන්නා වූ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ යහපත් මිතුරන්ගේ ඒ යහපත් උදව් උපකාර යහපත් ශක්තිය යහපත් සුබදායි වේ අරගෙන හොඳින් රැකියාවේ ජයග්‍රහණ කරා ඔබට ප්‍රවේශයට ඉඩ හසර තියෙනවා. රැකී රක්ෂා සම්බන්ධව ඔබගේ ඒ සියල්ලුම බලාපොරොත්තු බොහොම යහපත් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. රැකී රක්ෂා සේම ඔබට ඒ රැකී රක්ෂාවේ තියෙන තව තව දේවල් ගැන දැන කියා ගන්නට පුළුවන්. අපේ ඔබගේ ජන්මපත්‍රය අපිට එවලා ඒ පරීක්ෂාවක් සිදු කරගත්තොත් එහෙම. ඊට අමතරව ඔබගේ රැකියා වපසරිය තුළ තියෙන යම්කිසි වාස්තුමය වපසරීන් යහපත් කරගන්නටත් අපිට උදව් කරන්නට පුළුවන් වාස්තු දෝෂ පරීක්ෂාව පැත්තෙන්. මනෝ උපදේශන පැත්තෙනුත් ඔබට පුළුවන් අපේ පාඨමාලාවත් එක්කත් සම්බන්ධ වෙන්නට කැමති අයට. ඉතින් ඒ නිසා ජ්‍යොතිෂ පාඨමාලාව, මනෝ උපදේශන පාඨමාලාව, වාස්තු විද්‍යා පාඨමාලාව මෙන්න මේවා හදාරලා ඔබගේ ඒ දැනුම් පද්ධතිය අලුත් කරගන්න යාවත් කාලීන කරගන්නටත් ඔබට දැන් අවස්ථාව තියෙනවා. රැකී රක්ෂාව සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු සිටි ඒ සියලුම යහපත් බලාපොරොත්තු බොහොම හොඳින්ම ඉෂ්ට සිද්ධ වෙන්නටත් ඔබේ බලාපොරොත්තුව සිටපු ඉලක්ක කරපු ඒ ඉලක්ක වෙත ඔබ නිසි පරිදි ළඟා වෙන්නට ඔබට අවශ්‍ය විශ්වයේ තියෙන ආශිර්වාදයන් ඔබට ලැබෙන්නටත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින්
ඒ ප්‍රාර්ථනයත් එක්ක ඔබේ සියලුම ශක්තියන් යහපත් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද අපි ඔබෙන් සමුගන්නවා.